පළමු සූම් account එකේ ළමයි 1000ක් වෙලා අවසానයි. පළමු සූම් account එකේ ළමයි 1000ක් වෙලා අවසానයි. දෙවන සූම් එකට ළමයි තැමිනෙමින් පවතිනවා. Link එක share කරලා උපරිම සහයෝගය දෙන්න පුතා. අද අපේ අලුත් පාඩම පටන් ගන්න අපි. Right. ඔව් අපිට පේනවා. දෙවන සූම් account එකත් මේ වෙනකොට ළමයි 400කට ආසන්න ප්‍රමාණයක් එක්ස්ප්‍රස් වෙමින් පවතිනවා. Right. අපි ඉක්මනට ඔක 500 බවට පත් කරමු. අපි ක්ලාස් එක පටන් ගමු 7යි වෙලාව 7:05 වෙනකොට ක්ලාස් එක පටන් ගමු. පුළුවන් තරම් link එක share කරලා යාළුවෝ දැනුවත් කරලා දෙවනි link එකේ සම්බන්ධ වෙන්න කියන්නේ දෙවනි link එකේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව හෙට වෙනකොට අපි निराකරණය කරනවා පුතා. හරි. හෙට වෙනකොට සමහරක්ලාට ඔයාලට අලුත් link එකක් ලැබෙයි දෙවනි link එක හැටියට. පුළුවන් තරම් share කරලා දෙවනි link එකෙන් යාළුවන්ට join වෙන්න කියන පණිවිඩය දෙන්න පුතා. හරි. Second link එක පළවෙනි link එක මේ වෙනකොට 1000ක් පළවෙනි එකේ 1000ක් හරියටම 1k වැඩිලා තියෙනවා zoom එකෙන් අපිත් එක දැන් ආසන අවශ්‍ය ළමයි 1400ක් විතර එකතු වෙනවා අපි තව class එක පුතා විනාඩි 3න් පටන් ගන්නවා share කරන්න යාළුවන්ට දෙන්න එච්චරයි කියන්නේ හරි එක ළමෙක් ඒ අස්සේ දාන වැහෙන්නේ නැහැ හොඳට ඇහෙනවා පතකලින්න එපා හරි අපිට බලවංගේ පුතේ 7:05 වෙද්දී ළම 1500ට වැඩි ප්‍රමාණයක් zoom එකෙන් විතරක් ගේන්න අපි ඒකට උත්සාහ කරමු හරි සර්ගේ අද වෙන ක්ලාස් නැද නෑ පුතේ අද මගේ වෙන ක්ලාස් නෑ sorry grade 9 එකක් අද තියෙන මගේ theory class එකක් ඒ අරන වෙන ක්ලාස් නෑ අද දවස මම සම්පූර්ණ වැය කරලා තියෙන පුතේ සමාජ සත්කාරයක් සඳහා වෙන් කරේ අද උදේවරුව පන්තිෙම තිබෙන්නේ නැහැ right අපිට දැන් පේනවා ළමයි 1500කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක zoom එකෙන් තව ಸ್ವಲ್ಪ මොහොතකින් එකතු වෙනවා. මොකද දැන් 1400 ගණන් යන්නේ. රෙකෝඩ් දාලා තියෙන පුතේ ළමයි 1000ක් පැක් වෙලා ඉන්න zoom එකෙන් අනිත් එකෙන් රෙකෝඩ් එක දාලා නැහැ දෙකෙන්ම දාන්න බෑ. රෙකෝඩ් දාලා ඒ කියන්නේ අපි කෙලින්ම YouTube public දීලා තියෙන්නේ. හරි. අපිට විනාඩි දෙකක් තියෙනවා class එක start කරන්න. පුළුවන් තරම් share කරලා සහයෝගය දෙන්න. Hi sir කියනවා ඇස්ස ළමයි. Hi පුතා hi. ඊයසේ රෙකෝඩ් රෙකෝඩ් කරන රෙකෝඩ් දාලා තියෙන්නේ බලා ඉගෙන ගනිලා ඒව මං කරලා තියෙන්නේ zoom account දෙකක් දාලා තියෙන්නේ දෙකෙන්ම රෙකෝඩ් දාන්න බෑනේ එකකින් දාලා තියෙන්නේ දෙකම රෙකෝඩ් කරන්න ඕනේ නෑනේ අද ක්ලාස් එකේ ක්වොලිටි එක කලින් දවස්වල වඩා හොඳයිනේ ෂෙයා කරන්න පුතේ ඔයාලගේ සබ් ගෲප් තියෙනවා නම් ඔයාලා හද ගෲප්ස් තියෙනවා නම් ඒ වගේ පුළුවන් තරම් ෂෙයා කරලා සහයෝගය දෙන්න. ඔන්න ළමයි 1500ක් තාචුට්ටෙන් පැක් වෙනවා. තාස්වල්ප මොතේ ළමයි 1500ක් පැක් වෙනවා. පැක් වෙච්ච ගමන්ම උගන්නන්න පටන් ගන්න. zoom එකෙන්. right. අද දවසේ හයියෙන් වහිනවලු සමහරක් ළමයි සර් හයියෙන් වහිනවලු. මට අද 1500ක් හිටස් හොඳට මැදි. මොකද මට අද link එක share කරගන්න බැරි වුණා. admin ලටත් මම කිව්වේ share කරාද කියලා ඇහුවේ class එක පටන් ගන්න චුට්ට වෙලාවකට කලින්. right. ඔන්න පුතා 1500ක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ළම 1500ක් ඔන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා. right. 1500 පැන්න. එල. ජය වේවා. right. අද හර්ෂ සර්ගේ පන්තිය අටට නැති නිසා සිංගල පන්තිය අටට නැති නිසා අපිට චුට්ටක් අත දිගෑරලා කතා කරන්න පුතේ කාල වේලාව තියෙනවා. හරි. මම මේ විදිහට ස්ටාර්ට් එක ගන්න. පුතේ අපි සමාන්තර ශ්‍රේණි සිද්ධාන්ත කතා කරනවා. අපි ගුණෝත්තර ශ්‍රේණි සිද්ධාන්ත කතා කරා. අපිට දැන් තියෙන මේ වගේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. අපි ඒකට උදේවරුවේ පැය 3ක් දාලා එළඹෙන සිකුරාදා උදේවරුව හෝ අවසවරුව තාම හරිම තීරණයක් නැහැ. සිකුරාදා දවසේකට වෙන් කරලා තියෙනවා. ඒ අස්සේ අපි සරසවි සත්කාරය යටතේ අද අලුත් පාඩමක් පටන් ගන්නවා. සරසවි සත්කාරයේ යටතේ පුතේ අද අලුත් පාඩමක් පටන් ගන්නවා. අද දවසේ අලුත් පාඩමක් පටන් ගන්නකොට පුතේ හොඳටම link එක share කළ යුතු දවසක් අද. නමුත් මට කරගන්න බැරි වුණා. මම උදේ ඉඳලා සරසවි සත්කාරයේ වාගේම තව සමාජ සත්කාරයක යෙදිලා හිටියේ. ඒ කියන්නේ ඔයාලා මේ දවස්වල දන්නවා පුතේ ඉන්ධන බලපත්‍ර ලබා ගන්න කට්ටිය, දන්න කට්ටියත් ඉන්නව, නොදන්න කට්ටියත් ඉන්නව. විශේෂයෙන් අපේ වැඩිහිටියෝ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරලා නැති වැඩිහිටියෝ ඒක කරන්න දන්නේ නැහැ. ඒත් එකම රටේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතා විශාල ගණන් වලට මෙලෝඩියක් තේරෙන්නේ නැති ඇතම් වැඩිහිටියයිට ඉන්ධන බලපත්‍රය හදලා දෙනවා. ඒක නිසා මම පුතේ අද දවස් උදේ 8:30 ඉඳලා හවස 5:00 වෙනකන්
ඕනම කෙනෙක්ට ඇවිල්ලා කරගන්න පුළුවන් විදියට මම මේ ගෙදර ඉඳලා ඉන්ධන බලපත්‍රය අදලා print out එකම අරන් දුන්නා. සම්පූර්ණයෙන්ම නොමිලේ කරපු සමාජ සත්කාරයක්. හරි. මිනිස්සු සිය ගණකමට පිස්සු වාගේ මං අද දවසම. හරි. පිස්සු වාගේ හරි. දැන් තාමත් වෙනව සමහරක් නෑ. මං කිව්වා දැන් පන්තියක් කරනවා දැන් නම් කරගන්න කරන්න විදියක් නෑ. හරි මේමයි කියලා අය වෙන දවස ගෙන්න කියලා මං ඒ අය පිටත් කළා දැන්. හරි. එතකොට හාබුන් කෑවත සර් කියනවා මේ හාබුන්වත් තාම කාලා නැහැ බං උදේ ඉඳලා හරියට කාලාවත් නැහැ ඇත්තටම අද ක්ලාස් එක කරන්නවත් වෙනද වාගේ ශක්තියක් නැහැ බං හරිම අමාරුයි හරි උදේ ඉඳලා දැන් ඔන්න බලපං අපේ රටේ තෙල් නැති වෙනකොට පුතේ මොකද උනේ අපේ මිනිස්සු තෙල් අරගෙන ස්ටොක් කරගෙන 1500 විතර වික්තා ඉතපල්ල රට කෑවේ දේශපාලුවමද නැත්නම් අපිත් ඒවට සම්බන්ධයිද අපේ මිනිස්සුත් ඒවට සම්බන්ධයිද කියලා එතකොට ඔන්න ඉන්ධන බලපත්‍රය කියලා එකක් ආවා ඒකත් සමහරක් අය බිස්නස් එකක් කරගෙන මම දැක්ක නිවුස් වලට රුපියල් 4000ක් අරගෙන ඉන්ධන බලපත්‍රය හදලා දෙනවා. හරි. අන්න පුතේ උඹලට පටන් ගන්නව නම් වැඩක් තියෙනවා. රුපියල් 4000ට ඉන්ධන බලපත්‍රය හදලා දෙන්න නෙවෙයි. චූටි වෙඩ යන්න බන් තියෙන්නේ. උඹලට ඕක තේරෙනවනේ. ගෙදර printer එකක් තියෙනව නම් වටේ පිටේ මිනිස්සුන්ට කතා කරලා වැඩි හිටියන් විශේෂයෙන් කතා කරලා අදා ගන්න දන්නේ නැති අයට නොමිලේ ඕක හදලා දීපන්. රට වැටිලා ඉන්න වෙලාව පුතේ ගොඩෙන්ඩ අපි හැමෝම එකට එකතු වෙන්න ඕන. අපි හැම දෙයක්ම දිහා නිකන් බිස්නස් මයින්ඩ් එකෙන් බලන්න හොඳ නැහැ. අපි හැම දෙයක් දිහා මෙහෙම බලන්න හොඳ නැහැ. අපි මිනිස්සුන්ට අපිට පුළුවන් විදියට උපකාර කරන්න ඕන. ජීවිතේ පුතේ අපි මිනිස්සුන්ට කවදා හරි උපකාර කරොත් එහෙම අපිට ඒ දේවල් අනිත් පැත්තට ලැබෙනවාමයි. වැඩිපුර දීපල්ලා වැඩිපුර ලැබෙනවා. ඒ වම් මේ අත්දැකලා තියෙන දේවල්. ඒත් එක බල බල කුම්මෙහියන්ට ඒ කියන්නේ යමක් තව කෙනෙක්ට දෙන්න අකමැති අයට ලැබෙනවද කියලා උඹලම බලපල්ලා උඹලාවට පරිසරේ ඉන්න මිනිස්සයන්ගේ චුට්ට බලපල්ලා එහෙම හම්බෙනවද කියලා තමන්ට පුළුවන් විදියට මිනිස්සයන්ට උපකාර කරපන්. ඒක නිසා ඔය අපේ තාක්ෂණික දැනුම තියෙන අපේ ළමයි 10 11 ළමයි මන් දන්න උඹලට තේරෙනවා ගෙදර printer එකක් තියෙනවා නම් හරි එක A4 sheet එකකට පුතේ හයක් විතර ගන්න පුළුවන් ඔය QR code. හයකට වඩා ගන්න පුළුවන්. හරි පොඩියට තිබ්බත් ඇති. අරගෙන බැරි මනුස්සයන්ට ඔය වැඩේ තනියෙන් කරගන්න බැරි මනුස්සයන්ට උදව් කරපල්ලා. හරි. මොකද මේක ගොඩාක් හොඳ වැඩක්. රයිට්. අන්න පුතේ 1600 පැන්න. එල. ජය වේවා. රයිට්. එන හැමෝම කුතුහලයෙන් බලන් ඉන්නේ පුතේ. ඉන්ධන බලපත්‍රය ගැන අහගන්න නෙවෙයි. මොකක් ගැන අහගන්නද? අද දවසේ අපි කරන පාඩම මොකද්ද කියලා දැනගන්න. හරි. සර් ගුණෝත්තරවරද පුතේ සමාන්තර සහ ගුණෝත්තර සියලු සිද්ධාන්ත ඉවරයි විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි අපිට තියෙන්නේ එළඹෙන සිකුරාදා දවසේ. ඒ ක්ලාස් එක වෙනස් වෙන්නේ නැහැ. සිකුරාදා දවසේ වෙලාව කීයටද කියලා මම හරියටම ගෲප් වල දාලා දැනුවත් කරන්න. හරි. එතකොට අපේ ගෲප් වලට ඇතුළත් වෙලා නැති යම් ළමෙක් ඉන්නවා නම් අන්න දැම්මම ඇතුළත් වෙන්න. හරි. පළවෙනි ගෲප් එකට දෙවෙනි ගෲප් එකට sorry මේ පළවෙනි zoom එකට දෙවෙනි zoom එකට දෙකටම ඔන්න ලින්ක් වැටේ අපේ ගෲප්ස් ලින්ක්. හරි. එතකොට ඒවට ඇතුළත් වෙන්න පුළුවන්. පුතේ අද අපි පටන් ගන්නේ හැමෝටම අමාරුයි කියන සාමාන්‍ය පෙළ සෑම අවුරුද්දකම එක පත්‍රයේ B කොටසේ පළමු ලකුණු 10 ප්‍රශ්නය වන භාග කියන පාඩ. භාග වගන්ති. අපි භාග කියනකට වඩා භාග වගන්ති කිය. අයන් ඉඳලා භාග කරනවට වඩා භාග වගන්ති කොහොමද කරන්න කියලා ලස්සනට කියලා දෙන්නම් ඕනෑම භාග වගන්ති ගානක් ගින්නක් නැතුව කොට දාගන්න. හරි. භාග වගන්ති. රයිට්. එල. කොච්චර කල් බලන් හිටියද සර් ඕකට? හරි. මම දන්නව ළමයි ආසයි කියලා. පුතේ මගේ කනෙක්ෂන් එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබේ කනෙක්ෂන් එක චෙක් කරගන්න කැඩි කැඩි ඇහෙනවා නා. ඒක නිසා ලැග් ලැග් කියලා කියලා පළක් නැහැ. මේ මා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් නොවේ පුතේ. හරි. ඒක නිසා පොඩ්ඩක් චෙක් කරගනින්න උඹලගේ කනෙක්ෂන් එක. හරි. එල. හරි. දැන් සමහරක් එවුන් හිතන් ඉන්නවා භාගවගන්තිද? හරි. ඕව මොනවද? හැබැයි ඔය ඕන එකේ කොර වෙන්න ගණන් දෙන්න පුළුවන්. හැබැයි ඔය කොර වෙන්න දෙන ගණන් ඉස්සර වෙලාම දුන්නොත් හැම එකම කොර වෙනවනේ. ඒක නිසා අපි ආරම්භ ඉඳලා බොහොම ලස්සනට මේ ඩීමිට කතා කරගෙන යන්න. හරි. ආරම්භ ඉඳලා බොහොම ලස්සනට මේ ඩීමිට කතා කරගෙන යන්න. හරි. පුතේ ඔය දෙවනි zoom එකේ ඉන්නේ උන්ට කියපලා සර් ස්ටක් වෙලා කියලා කියනවා මේකෙක් දෙන්නේ. මම ස්ටක් වෙලාද? මම ස්ටක් වෙලාද? නෑ නෑ මම ස්ටක් වෙලා නෑ.
මට බැරිම භාග කියන සමහරක් ළමයි රයිට් පුතා බය වෙන්න එපා බැරි හැම ළමෙක්ටම ලස්සන කියලා දෙන්නම් පුළුවන් ඒ උන්ටත් හොඳට පුළුවන් වෙන්න කියලා දෙන්නම් ගින්නක් නැතුව අර අපේ ගියපාර 6 මන්ත් එකේ හිටපු ළමයි අවසානට වෙලා මැසේජ් දැම්මා වාගේ සර් පේපර් එක ලිව නිකන් කැඳ වාගේ අන්න ඒ මට්ටමට භාග කරලා දෙන්නම් හරි තාමත් සමාන්තර ගුණෝත්තර කැඳ වාගේ කරේ නැහැ විභාග ප්‍රශ්න කරාට පස්සේ කැඳ වාගේ වෙයි අර මුල ඉඳලා හිටපේ උන්ට භාග කැඳ වාගේ ගාන හදන්න ලස්සන කියලා දෙන්නම් රයිට් එන්න එන්න වැඩේ පටන් ගමු 6 මන්ත් එක ගැන අද සම්පූර්ණ විස්තර කරන පුතේ මම වැඩි විස්තරයක් කිව්වේ නැහැ නේ අද සම්පූර්ණ විස්තරය කියනවා මොකද අපි නිල වශයෙන් ලබන සතියේ 6 මන්ත් එක ස්ටාර්ට් කරනවා ළමයි 1000කට වඩා මේ විදිහට රෙජිස්ටර් වෙලා ඉවරයි 6 මන්ත් එකේ දෙවන 1000ත් මේ වෙනකොට බඳව ගන්නවා ඒ කියන්නේ පස්සේ විස්තර ඉස්සලා පාඩම එන පුතා ඉස්සර වෙලාම පුතා භාග වගන්ති ගාන ගෙම පටන් ගමු රයිට් ලියන්ට පටන් ගන්න එහෙනම් පළවෙනි ගාන හරි කාන්තාවක් හවද පුතේ කාන්තාව කාලියන් පළවෙනි ගාන දිගට දෙන්නේ නැහැ බය වෙන්න එපා පළවෙනි එක කාන්තාවක් ගමනකින් තුනෙන් එකක් ගමනකින් තුනෙන් එකක් පයින්ද තුනෙන් එකක් පයින්ද බල මෙහෙම ලියන්න එපා වගන්තයක් විදියට ලියපල් ඈ තුනෙන් එකක් පයින්ද කාන්තාවක් ගමනකින් තුනෙන් එකක් පයින්ද පයින්ද මේ පුතේ පයින්ද පයින්ද අනේ පුතේ මාධ්‍ය දෙකෙන්ම නම් මේක දෙන්න බෑ ඉංග්‍රීසි තමයි වෙනම පටන් ගන්නවා කිව්වනේ ඉක්මනට පටන් ගන්නවා දවස්වල් දෙකක් දෙන්නකෝ එතකන් සිංහලෙන් කරගන්න ඈ මාධ්‍ය දෙකෙන් මෙහෙම කරොත් මඤ්ඤං වෙනවා මේ වගේ පාඩම් මාධ්‍ය දෙකෙන් කරන්න බෑ ඉංග්‍රීසි තමයි වෙනම කරන්න ඕන එහෙනම් ටියුට් එකක් දීලා මාධ්‍ය දෙකෙන්ම දෙන්න ඕන දැන් ටියුට් එකක් නැහැනේ නෝට් එක දෙනකොට භාෂා දෙකෙන්ම දෙන්න බෑ හරි හරි තුනෙන් එකක් පයින්ද දෙකෙන් එකක් යතුරු පැදියෙන්ද දෙකෙන් එකක් යතුරු පැදියෙන්ද ඉතිරිය ගිලන් රතයකින්ද අත්තිකේ ඉතිරිය ගිලන් රතයකින් ඕකනේ බං වෙන්නේ ඇත්තටම කාන්තාව බයික් පදින්න ගත්තොත් හරි තුනෙන් එකක් පයින්ද දෙකෙන් එකක් යතුරු පැදියෙන්ද ඉතිරිය ගිලන් රතයකින්ද කාන්තාව බයික් පදින්න එහෙම තමයි වෙන්නේ කාන්තාවක් ගමනකින් තුනෙන් එකක් පයින්ද දෙකෙන් එකක් යතුරු පැදියෙන්ද ඉතිරිය ගිලන් රතයකින්ද ගමන් කරයි නම් ඉතිරිය ගිලන් රතයකින්ද ගමන් කරයි නම් නෙමෙයි ගමන් කරයි එච්චරයි ගමන් කරයි ප්‍රශ්න දෙන්නම් ඊට පස්සේ ගිලන් රතයකින්ද ගමන් කරයි හරි රයිට් ඔන්න එනවා අපේ ඡේදෙලිය කොහොමද පුතේ කාන්තාවක් ගමනකින් තුනෙන් එකක් පයින්ද දෙකෙන් එකක් යතුරු පැදියෙන්ද ඉතිරිය ගිලන් රතයකින්ද ගමන් කරයි ඉතිරිය ගිලන් රතයකින්ද ගමන් කරයි රෝම ඉලක්කන් එක ගොම් ප්‍රශ්නයක් අනිවා පුතේ මෙවැනි ගොම් ප්‍රශ්නයක් විභාග වලත් පළවෙනි රෝම ඉලක්කම් හැටියට අහනවා පයින් හා යතුරු පැදියෙන් පයින් හා යතුරු පැදියෙන් පයින් හා යතුරු පැදියෙන් ගමන් කළ දුර භාගයක් ලෙස ගමන් කළ දුර භාගයක් ලෙස ගමන් කළ දුර භාගයක් ලෙස මුළු දුරෙන් භාගයක් ලෙස රයිට් එහෙමයි සමහරවම කෙටි කරලා දුන්නේ පයින් හා යතුරු පැද්දෙන් ගමන් කළ දුර මුළු දුරෙන් භාගයක් ලෙස මුළු දුරෙන් භාගයක් ලෙස දක්වන්න හරි හරිම ගොම් පාට් ප්‍රශ්නයක් පුතේ රයිට් වැඩ නවත්තලා බලාගන්නකෝ ඉතින් පළවෙනි එක ගොම් පාට් නම් මම කියලා දෙන්නම් දැන් ඉතින් යකෝ තුනෙන් එකක් පයින් ගියා නම් දෙකෙන් එකක් යතුරු පැද්දෙන් ගියා නම් පයින්ු යතුරු පැද්දෙන් ගිය මුළු දුර භාගයක් විදියට කියලා කියන්නේ ඔය භාග සංඛ්‍යා දෙක එකතු කරන්න එපැයිනේ ආ එහෙනම් අපි දැන් පයින් ගිය දුර පුතා 3n1යි යතුරු පැදියෙන් ගිය දුර 2n1යි ඔය දෙක එකතු කරන්න ඕන දැන් භාග සංඛ්‍යා එකතු කරන්න අපි සූටි කාලේ ඉගෙනගෙන තියෙනවා නමුත් මම දැනුත් කියලා දෙනවා භාග සංඛ්‍යා දෙකක් එකතු කරනකොට හරි අඩු කරනකොට හරි ළමයිනේ හරයන් දෙක සමාන කරගෙන ඉන්න ඕන පොදු හරයක් ගන්න ඕනේ කොහොමද අපි හරයන් දෙක සමාන කරන්නේ දැන් ආ
Api palamu baga sangkya ave putte udai yattai dekama guna karanawa dekeng. Ayeth okota mokada wenne? Yata haya wenawanne bang. Dewana baga sangkya ave udai yattai dekama guna karanawa tunen. Ay putta mama tunen guna kare. Aan etokota mokada wenne? Ah. Etokota mokada wenna beka aya aluthen liyagena karanawana pahedili wei. Otanama karatta ulanne puluwan lamai. Beri lamai innawana nawata watawak onnoka liyagena oy wede karanna. Tunen ek ekathu kirima deken ek right. Hari. Meke udai yattai dekama deken guna karanawa. Make udah ya tay dekama tuneng guna karna wa. Aiti mang ema karan ni. Itu kau dapat metana haraya thaya wenawa metana haraya thaya wenawa samaan haraya guna gagan tama sehari wede kare. Itu kau ta. Udah balan ke udah neme metana ya. Meha lave balan. Dewa rakkeka dekai. Mandeka samara kau udah balang inno. Dewa rak tuna hayai. Eka deku tu karan tone. Ekwa rak tuna tunai. Dewa rak tuna hayai. Putih dem balan. Baga sangkya deke hare samanuna ned. Baga sangkya deke hare samanuna ned. Right. Deng uttare daan puluwang apita. Mana balanna karapu wede pain ha yaturupadiyen gaman kala dura bhagayak lesa dakwanta. Thora pain giya dura yaturupadiyen giya dura ekathu karanawa. Tunen ekata deken ekak ekathu karanawa lamai. Etukota deng api balanawa harayan deka wenas. Deng ape aramuna harayan samana karaganta. Mu deken guna karaddin badu haya wenawa. Mu tunen guna karaddin etanath badu haya wenawa. Enam me bagai dekain guna kara me bagai tunen guna kara udah yatai dekain guna kara nawa udah yatai dekain tunen guna kara nawa dewa rakke ke dekai dewa rak tuna hayai badu haduna ekwa rak tuna tunai dewa rak tuna hayai etanat badu haduna dem podu hari putah hayai podu hari hayai yata pain nawa dan pain neta pain nagi palle podu hari hayai metanat thaye podu hari hayai dekai tunai ketuna kota udah pahai utaraya hayen pahai pain nawa dekai palle mati serwelam pain nene bang pain ne, mata teri no pain ne. Kalau hari kalau balik ni pa, mang istirahat menghindar nang utara ya. Podu hari ya, metan hari hayai, ena ya kune podu hari hayai. Deka itu na ya ketua nak utar pahai, utara ya, ain pahai, right. Ella, jai weva. Orang ni nang, ya tu rupai dia nsa pain gaman kalau dura bagai kelas ada kuanda, menne me deka ikutu kara, me deka ikutu kara. Obat apa yang dilihat putih ek? Obat apa yang dilihat palamu prasne? Obat apa yang dilihat palamu prasne? Utara kat tadi? Yes, yes, pahadili. Ini lama ekdan lag kila, utara vitara dah lag. Dewani ek? Utara balangin na? Kerando na velawatin na? Utara balangin na kedama beti pura makerando na? Pare. Dan dewani ek balang. Dewani ek mama hanawa. Gilan ratain giya dura bagayak lesa. Gilan ratain giya dura. Gilan ratain giya dura. Dura bagayak lesa. Pute kelimma me sellanne ve vibhaganan target kalamai meka haganne. Aya me ajjubata walla dena landa bolanda mata silutu e wata ganawane me kelimma vibhaga prashne target karalamai me sarlam tani patan gana karanne. Are aniwa pute ara samantara gunottara hama ekata wada මේ පාඩමට හරියට හිටියෝ දවස් දෙක තුනක් විභාග නම් සට සට ගාලා කරගෙන යන්න පුළුවන්. ඒ තරම් මේක විශේෂයි. මොකද මේක ඉක්මනට විභාග නම් උඩ ලෑස් කරන්න පුළුවන්. ගිලන් රතෙන් ගිය දුර භාගයක් ලෙස. ගිලන් රතෙන් ගිය දුර භාගයක් ලෙස. ආ බලන්න දැන්. දැන් බලන්නකෝ මේ. මේ බලන්නකෝ. මේ තමා පුතේ පයින්ුයි බයික් එකුනුයි ගිය දුර. හරි. පයින් සහ බයික් එකෙන් 6න් 5යි. එතකොට 6න් 5යි නම් ඉතුරු කොච්චරයිද 6න් 5ක් කෑවොත් තව 6න් කීයක් ඉතුරුද හිතලා ගියපල්ලා ආ ඉතිරි එන පුතේ ගිලන් රතෙන් යනවා කියන්නේ යතුරු පැදියෙන් සහ පයින් 6න් 5ක් ගිහිල්ලා 6න් 5ක් ගියාම 6න් කීයක් ඉතිරිද 6න් 1ක් ඉතුරුයි නේද අපිට සරලව තේරෙනවා මොන්ඩිසෝරි බබෙක්ගෙන් ඇහුවත් පුතේ 6න් 5ක් කෑවොත් තව 6න් කීයක් ඉතුරුද 6න් 1ක් ඉතුරුයි හරි අන්න එනං ඉතිරිය පුතේ ගිලන් රතෙන් ගියේ එනං ඉතිරිය 6න් 1යි ඉතිරි 6න් එක. ඒක පාර දාන්න පුළුවන්. නැත්තම් පුතේ මෙන්න මෙම හදලා ගන්න පුළුවන්. 6න් 6 තමයි පුතේ මුළු දුර කියන්නේ. ඒ 6න් 6න් මේ 6න් 5 අඩු කරන්න. එතකොට අපිට ඉතිරි එනවා උත්තරේ කියද 6න් 1යි. ඔහම හදලා ගන්න පුළුවන් හිතලා ගන්න පුළුවන් ළමයි ඈ. හදලා ගන්න පුළුවන් හිතලා ගන්න පුළුවන්. 6න් 5ක් ගියාම 6න් 1ක් ඉතුරුයි. ඒක තමයි ගිලන් රතෙන් ගිය දුර ප්‍රමාණය. බොහොම සරලයි. හරි. ඔන්න බලන්න සර් ඔයාට තව විනාඩි 10න් කරන්ට් ගන්න ලොම් බලපල්ලක මුන් කියපු කතාව. හරි.
අනිත් එක පුතේ මෙන්න මේ ගානවත් උදාහරණයට අරගෙන විශේෂයෙන් මේ පාර සාමාන්‍ය පෙළ ලියන කෙල්ලෝ පෙට්‍රල් ආවගෙන් පස්සේ පුතේ බයික් පදිනක නවත්තපල්ලා. මොකද මට පහුගිය කාලේ ඇතී තරම් අත්දැකීම් තියෙනවා අපේ ළමයි ওই ස්කූටර් වලින් ගිහිල්ලා කානුවත් තේ බඩගාලා විශේෂයෙන් කෙල්ලෝ. හරි ඕවත් තේ ගිහින් මේවත් තේ ගිහින් හරි ඕව වෙච්ච මට අත්දැකීම් හොඳටම තියෙනවා. හරි තුබිට පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා. ඕ කුඩ නැගලා ওই ස්කූටර් තමයි වැඩිපුරම පදින්නේ. ඕ කුඩ නැගලා මිරික ගත්ත පළියට උඹලට පදින්න බෑ ඇත්තටම. පදිනම කියන්නේ ඒක නෙමෙයි. මාර්ග නීති දැනගෙන ඉන්න ඕන. හරි. නෙගිලන් රටෙන් තමයි ඉතුරු දුර යන්න වෙන්නේ. ඉතිරි කාලේ යන්න වෙන්නේ. හරි. ඒක නිසා මේ විභාගයේ තව මාස් කීපකින් එන නිසා ගැහැණු ළමයි විශේෂයෙන් ස්කූටර් පදින එකෙන් ඈත් වෙලා ඉඳපල්ලා. හරි. මට ඔය ඒ දවස්වල පුතේ මම පාරේ මැනකොට අපේ ළමයි දන්නව මම කියලා තියන නමුත් නොදන්නේ වුණත් ඉන්නෝනේ. මට ඇතිතරම් මම මේ ඔයාගේ අත්දැකීම් වලට මුණ දීලා තියෙනවා. විශේෂයෙන් පුතේ ඔය කාන්තාව ස්කූටරේ ගත්තගෙන් පස්සේ උන් ඉතරයි යනවා මම පස්සේ යනවා එවැනි අවස්ථාවල අනන්තවත් වමට සිග්නල් දාලා දකුණට හරවලා තියෙනවා. දකුණට සිග්නල් දාලා වමට හරවලා. ආදරණීය ගැහණු දරුවනේ බයික් එකක් වමට සිග්නල් දාන්නේ වමට හරවනවා කියලා සංකේතවත් කරන්නේ. එහෙම නැතුව දකුණට හරවනවා කියන්නේ නෙවෙයි. බයික් එකක් දකුණට සිග්නල් දාන්නේ දකුණට හරවනවා කියලා සංකේතවත් කරන්නේ. එහෙම නැතුව වමට හරවන්නට එහෙම නෙවෙයි. ඒ සිග්නල් එක දාන පැත්තට හරවපල්ලා. ගණිතය සමග මාර්ග නීති. හරි. ඒ කෙල්ල විතර නෙමෙයි තින් ඔය ඇන්ටිලත් එහෙම තමයි. අද අපිට වෙලාව තියෙන හර්ෂගේ පන්තියම නැති නිසා ඈ මම පුතේ ප්‍රසිද්ධ කතාවක් අපේ ළමයි හොඳටම දන්නවා. එක දවසක් පාරේ යනවා මට ඉදිරියෙන් කාන්තාවක් ස්කූටරයක් එලවගෙන යනවා. මේ කාන්තාව මේ මං මෙතන වංගුවක් තියෙනවා. මෙතන පුතේ ඔය මඩ වගුරක් අස්සේ එතන පං වැවිලා තියෙනවා. පං ගාලක් මඩ වගුරක් පුතේ සාමාන්‍ය දැන් මේක මෙහෙමනේ යන්න ඕනේ වංගුවක් නේ මේ කාන්තාව. සරල රේඛීය මාර්ගයක් ඔස්සේ එකාකාර ප්‍රවේගයෙන් චලිත වුණා. මම බලන් දැන් මම පිටිපස්සට වෙලා බලන් ඉන්නවා. හරි දැන් සාමාන්‍ය දැන් පුතේ අපිටත් වේගය පාලනය කරගත නොහැකිව වංගුව ගන්න බැරුව අපි එහෙම යන අවස්ථා තියෙන මටත් වෙලා තියෙනවා. හැබැයි මෙතන විශේෂත්වය පුතේ මේ ගෑනු කෙනා අයි චුට්ටක්වත් කලබල වුණේ නැහැ. බයික් එක මිරික ගත්තා එම්මම ගියා. අඩුමතන මම දැක නැහැ බ්‍රේක් එකක්වත් දානවා. හරි කෙලින්ම ගියා. හරි ඒ අතේ පුතේ පෑග් ගාලා හොන්නේ කුච්චව මම දැක්කා. මට හරි ප්‍රශ්නයක් ඒ ඇයි එහෙම ගියේ කියලා. හරි මට හිතෙන ගෑන බ්‍රේක් එක කියලා මට හිතෙන ෆෝන් එක ගැස්තුනේ. හරි මම හිතුව යකෝ මේක අස්තෙන් පොඩි පාරක්වත් තියනවද නැ මම දුරතිය අදැක්කේ මේ සිද්ධිය. මම දුරතිය නිරීක්ෂණය කරේ. මම නිගමන වලට එළඹුණා එක එක නිගමන වලට නිරීක්ෂණමකින් නිගමන වලට එළඹුණා. දැන් මේක ඇයිකසෙන් පාරක් ඇති කියලා මම ඒ සැකේටම පොඩ්ඩක් ලං කරලා ඉවරලා බැලුවා. බලවට පුතේ ස්කූටරේ පැත්තක ඉන්නවා ගෑණී මඩවල මෙහෙක් කළා වන්දි අවලානින් ඉන්නවා. හරි මට නිකු ගෑනු කලින් කර කර ඉන්න බෑ මම ඊටත් ගියා. හරි මට ක්ලාස් එකේ පරක්කුලා දී මම ගියා. හරි කවුරු ඇවිල්ලා ගලින් කරන්නේද යකෝ බැරි මගු නොකර ඉන්න ඕනේ. හරි ඔන්න ඔය වගේ අද්දගීම් තියෙනවා. කරන්ට් එක ලෙෆ්ට් සර් තව චුට්ටක් යනවලු. ආ හරි අපි බලාගමු කරන්ට් එක යනකොට ඈ. හරි අන්න ඒකයි පුතේ මේ පළවෙනි ගානේ උදාහරණයක් අරගෙන කාන්තාවක් පළවෙනි ගමනේ පළවෙනි තුනෙන් එක පයින්ද ඉදිරි භාගයේ අතුරු පැදියෙන්ද සෝරි භාගයේ අතුරු පැදියෙන්ද ඉතිරිය ගිලන් රතේකින්ද එහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. සර්ට පෙට්‍රල් ඕනේද? ඔව් පුතේ මම මේ දවසල මංගල කිංකිණි දැන්වීමකුත් දැම්මා. උපකාරක පන්ති ශේෂ්ඨයේ නියැලෙන ඉංජිනේරු පුතුට ඉන්ධන පෙරවුම් පළක් අයිති පියෙකුගේ දුවෙක් සොයයි.
මලට තමුණොත් කියපල් ඈ මංගල කිංගිණි දාලා තියෙන මේ දවස්වල එල හරි දෙවනි ගානට අපි යම්බුදී අපි චුට්ට චුට්ට මේවා ප්‍රැක්ටිස් කරනවා රයිට් හා චුට්ට චුට්ට ප්‍රැක්ටිස් කර රයිට් දෙවනි ගාන කරන්ට් එක ආවෝ ආවෝ කියන වෙයා සමහරුන්ට ගියෝ ගියෝ කියනවා රයිට් දෙවනි ගාන පුතා දෙවනි එක මට ලස්සන උදාහරණයක් දීපල්ක දැන් මම ඉස්සර දැන් ගත්තේ කාන්තාවක් ගමනක් ගියා ඒ වගේ මට ලස්සන උදාහරණයක් දීපල්ක ගානක් දෙන්න ගානක් දෙන්න කියන්න ලස්සන ලස්සන මොකක් හරි එකක් කියන්න මට දෙන්න ඔයාලගේ අදහසක් දෙන්න රනිල් ගැන ඒ ගන්න බෑ හරියන්නේ නැහැ වරියන්නේ ආ කේක් එකක් හරි පුතා කේක් එකකින් මගේ උපන්දින කේක් එකක් කියලා හිතපල්ලෝ දැන් දවස් දෙක තුනකට උඩින් තිබ්බේ ආ කේක් ගෙඩියකින් කේක් ගෙඩියකින් පුතා මේක ටට උඩින් ලියන්න ඈ හරි යටින් ලියලා නැහනේ ආ පුතේ කේක් ගෙඩියකින් ලියන්න දෙවෙනි ප්‍රශ්නය ආ කේක් ගෙඩියකින් තුනෙන් එකක් මල්ලීටද තුනෙන් එකක් මල්ලීටද හයෙන් එකක් නංගීටද ඕ නංගිලාට කොමඩක් අඩුවෙන් දෙන්නේ හයෙන් එකක් නංගීටද හයෙන් එකක් නංගීටද නංගීටද ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාටද අයියාට නැත්තම් හම්බෙලා නෑ බෑයි අයියාටද ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාටද ඔන්න දෙන විදිය කේක් ගෙඩියකින් තුනෙන් එකක් මල්ලීටද හයෙන් එකක් නංගීටද ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාටද බෙදා දෙන ලදී බෙදා දෙන ලදී රයිට් බෙදා දෙන ලදී බෙදා දෙන ලදී රෝමිලා කන්න එක මල්ලීට හා නංගීට ලැබුණු කොටස මල්ලීට හා නංගීට ලැබුණු කොටස මම ඒක ලියනවා ඔන්න නැවත වතාවක් ගාන කියනවා ඊට කලින් මේක ලියලා ඉන්නම් ලැබුණු කොටස භාගයක් ලෙස මං අහන කොටස භාගයක් ලෙස මුළු කේක් ගෙඩියෙන් භාගයක් ලෙස රයිට් භාගයක් ලෙස රයිට් රෝමිලා කන්න එක මල්ලීට තුනෙන් එකයි නංගීට හයෙන් එකයි ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාට ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාට හොද්දට බලාගෙන ඉන්න හොද්දට බලාගෙන ඉන්න රයිට් මල්ලීට හා නංගීට හොයන්න පුතේ මල්ලිට තුනෙන් එකයි නංගිට හයෙන් එකයි ඔය දෙක එකතු කරන්න ඔය දෙක එකතු කරන්න හරයන් දෙක සමාන කරන්න එයා ගන්න උත්තරේ හරය විදියට ඒ කියන්නේ අපේ පොදු හරය විදියට හරි අරගෙන ගාන හදන්න රයිට් එල ළමයි වැඩේට එන්ටර් වෙලා ඉන්නේ පුතේ ඔන්න මෙතන 6යි මෙතන 3යි අපිට පේනවා හරයන් දෙක වෙනස් එහෙනම් හරයන් දෙක සමාන කරගන්න මං චූටි ජිල් මාට් එකක් දානවා මොකද්ද පුතා ජිල් මාට් එක හරි පුතේ 3 4 එකෙක් තුනක් තේරෙනවා මුන් දෙන්න සමාන කරන්න නම් 3 කියන හාදයා දෙකෙන් ගුණ කරපු ගමන් සමාන වෙනවනේ මුට අත තියන්න ඕනේ නැහැ එතන 6 මූ විතරක් දෙකෙන් ගුණ කරපු ගමන් එතනත් 6 වෙනවා ආ දැන් බලන්න අරු අය ගුණ කර කර ලව් කරන්න ඕනේ නැහනේ එතන මෙතන උඩයි යටයි දෙකම කියෙන්ද ගුණ කරන්නේ උඩ දෙකෙන් ගුණ කරා යට දෙකෙන් ගුණ කරා ආන්නේ එතකොට මෙතන දෙවරක් තුන ආය හැදෙනවා මෙතනත් 6 තියෙනවා දෙක සමානයි
right දැන් බලන්න එතකොට මොකද වෙන්නේ උඩ දෙවරක් එක දෙකයි යට දෙවරක් තුන හයයි මෙතන හයෙන් එකයි ආ උඩඩා ඩඩඩඩා මොකද වෙන්නේ මේ හරයන් දෙකම හය බැගින් සමාන වෙනවා හරි දැන් පොදු හරය පුතා හයයි පොදු හරය හයයි ලවයන් දෙක එකතු කරන්න දෙකයි එකයි එකතු කරද්දී උත්තරය කියද තුනයි හයෙන් තුනයි ඇත්තටම ඕක තමයි උත්තරය හරි පොදු හරය ගන්නවා අපේ පිළිතුරේ හරය විදියට ලවයන් දෙක විතරක් එකතු කරනවා තමහර පිස්සුව ඉන්නවා උන් හරයන් දෙකත් එකතු කරලා ලවයන් දෙකත් එකතු කරන උන් 11 අතරය එමේ උන් නැතුවම නොවේ ඉන්නවා හරි එහෙම කරන්න බෑ හරයන් එකතු කරන්නේ ඌ තමයි පිළිතුර පිළිතුරේ හරය ලවයන් දෙක විතරක් එකතු කරනවා තුනයි ඕවා කියන්නේ ඕවා දන්නේ නැති වුණත් ඉන්නවා බං හරි දැන් මේක තවදුරට අපිට සුළු කරන්න බෑද පුළුවන්නේ පුතේ අපිට පේනවා උඩත් තුනෙන් බෙදෙනවා යටත් තුනෙන් බෙදෙනවානේ කේක් ගෙඩියක් කෑලි 6කට කපලා 6න් 3ක් කෑවා කියන්නේ කේක් ගෙඩියෙන් හරියටම භාගයක් කාලා කියන එකනේ ඒ මොකද්ද සර් ඒ කරපු වැඩේ මේ භාග සංඛ්‍යාව චූටි කරා තුල්්‍ය භාග සරල කරා උඩ තුනෙන් බෙදෙනවා තුන තුනෙන් බෙදද්දින් 1යි යටත් තුනෙන් බෙදෙනවා යට තුනෙන් බෙදද්දින් 2යි උඩයි යටයි දෙකම තුනෙන් බෙදුවා හරි දෙවනි එක රයිට් මේක කරලා ඉවර වෙලා ඔන්න ඔබට අභියෝගයක් දෙනවා අයියාට ලැබුණු කොටස මුළු කොටසින් භාගයක් ලෙස අයියාට ලැබුණු කොටස මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස අහන්න මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස රයිට් ට්‍රයි කරන්න පුතා ට්‍රයි කරන්න මේක කරගන්න තනියම අන්න අරක ඊළඟට කරන්න let's try try and try again one day you can die yes අනේ කික් කියන 60න් 22යි දැන් මේ කොහමද බං එහෙම එකක් ආවේ 60න් 22ක් මට තියෙන ප්‍රශ්නේ පුතේ උඹේ උත්තරේ වැරදිච්ච එක නෙමෙයි උඹට කොහමද 60න් 22ක් ආවේ කියන එක පෝල් එක නෑ 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 තාම පෝල් දාන්න බෑ තාම ළමයි භාග දන්නේ නෑ පෝල් දාන්න උගන්න ලයින්ට ඕන මේක ගන්නවා ඊළඟ එකට පෝල්ස් දෙන්න රයිට් ස්ටෙප් බයි ස්ටෙප් වන් හිමිට කලබල නෑ මම උගන්නනකොට තියරි දෙන්න කලබල නෑ මට වෙනද තරම් අද ක්ලාස් එක මහලුකට දඟලන්න ඕනෙත් නෑ අද අපිට සාමාන්‍ය චුටි කාලයක් තියෙනවනේ පුතා රයිට් හැදුවා සර් හරි පුතේ වැඩ නවත්තන්න බලා ගන්න අට වැඩගත් මේක සරල ගණක් විදියට තේරුණාට බැලුවට සරල ගණක් විදියට පෙනුණාට මේ භාග බැරි ළමයිට මේක අඤ්ඤ කරස් ගණක් ඒක නිසා භාග පුළුවන් ළමයි ඊවසා වදාරන්න බැරි වුණු ගණනක මේ බලා ගන්න පුතේ ඉතිරියෙන් පහෙන් දෙකක් අයියාට ඒතර අයියාට හම්බෙන්නේ පහෙන් දෙකයි නේ ඒක ඉතින් හොයන්න දෙයක් ඇයි සරාර තියෙන අයියාට පහෙන් දෙකයි කියලා මොන අලගෙඩියද සර මේ කියන්නේ පුතේ නිකම්ම පහෙන් දෙකයි නෙවෙයි ඉතිරියෙන් පහෙන් දෙකයි එහෙම නැතුව මුළු කේක් ගෙඩියෙන් පහෙන් දෙකක් නෙමෙයි පුතේ අයියට හම්බෙන්නේ ඉතිරියෙන් පහෙන් දෙකයි හැම දෙයකටම කලින් ඔලුවට ගනින්න ඉතිරිය කීයද කියලා ඉතිරියෙන් පහෙන් දෙකයි නම මං උඹලා ගන්නව නෑ ඉතිරිය කීයද ඉතිරිය කීයද මේම් පුතේ මල්ලිටයි නංගිටයි භාගයක් කේක් ගෙඩියෙන් කවලා එතකොට කේක් ගෙඩියෙන් භාගයක් මල්ලිටයි නංගිටයි කැවුවනම් තව කේක් ගෙඩියෙන් කොච්චරක් ඉතුරුද භාගයයි ඒක 6න් 3යි කියන්නත් පුළුවන් ඒත් අප්සෙට් එකක් නැහැ භාගයයි පුළුවන් තරම් ට්‍රයි කරන්න හැම උත්තරයක්ම සුළු කරන්න හරි දැන් මේකේ උත්තරේ මේකනේ පුතේ ඕක අරගෙන බලන්න ආ මේක තව සුළු කරන්න පුළුවන්ද උඩයි යටයි දෙන්නම එකම සංඛ්‍යාවෙන් බෙදනවද අම්මට සිරි බෙදනවනේ උඩත් තුනෙන් බෙදනවා යටත් තුනෙන් බෙදනවා එහෙනම් බෙදන්න බෙදලා ගන්න දෙකෙන් එක එතකොට ලේසි 6න් 3 විදියට තියාගෙන යන්න එපා ලේසි හරි කේක් ගෙඩියෙන් භාගයක් මල්ලිටයි නංගිටයි කවලා භාගයක් කැවුවගෙන් පස්සේ මල්ලිටයි නංගිටයි ඉතිරිය කොච්චරයිද පුතේ ඉතිරිය ඉතිරිය කියන්නකෝ මට මල්ලිටයි නංගිටයි භාගයක් කැවුවගෙන් පස්සේ පුතේ ඉතිරිය කොච්චරයිද දෙකෙන් එකයිනේ ආ පුතේ මතක තියාගන්න මෙහෙ බලන්න ඉතිරියෙන් පහෙන් දෙකක් තමයි අයියට ලැබෙන්නේ ඒ කියන්නේ ඉතිරිය දෙකෙන් එකයි ඒ දෙකෙන් එකෙන් පහින් දෙකක් තමයි අයියාට ලැබෙන්නේ එන මල්ලියනවා දෙකෙන් එකක් ඉතුරුයි ඒ දෙකෙන් එකෙන්
පහින් දෙකක් තමා අයියාට ලැබෙන්නේ අන්න ගාන හදන හැටි හරි ඔන්න බලන්න පුතා මල්ලිටයි නංගිටයි භාගයක් දුන්නට පස්සේ තව භාගයක් ඉතුරුයි ඒ භාගයෙන් පහින් දෙකක් තමා අයියට ලැබෙන්නේ ඉතිරියෙන් පහින් දෙකක් අයියට ලැබෙන ප්‍රමාණය හොයන්න කලින් ඉතිරිය හොයාගෙන ඉන්න ඕන හරි ඇදලිද ඉතිරිය දෙකෙන් එකයි එහෙනම් ඒ දෙකෙන් එකෙන් පහින් දෙකක් තමා අයියට ලැබෙන්නේ රයිට් දැන් ළමයි කියනවා 10න් කියලා යක්කඩෝ අල්න යන්නේ තේරුම ගුණ කිරීම දාමයක අපිට ඕනෑම හරයකට ඕනෑම ලවයා සුළු කරන්න අයිතිය තියෙනවා කපන්න අයිතිය තියෙනවා මේ හරයේ ඉන්න දෙකක් මේ ලවයේ ඉන්න දෙකක් කපන්න පුළුවන් අපිට අල්න යන්නේ තේරුම ගුණ කිරීම එහෙනම් මොකද කරන්නේ පුතා මම යට තියෙන දෙක සහ උඩ තියෙන දෙක කපනවා මොකද පුතේ කරේ යට දෙකයි උඩ දෙකයි දෙකම කැපුවා දැන් මොකද වෙන්නේ උත්තරේ කියක් දෙන්නේ පහෙන් එකයි ඉතුරු වෙන්නේ පහෙන් එකයි 10න් දෙක කියලා ගත්තත් අවුලක් නැහැ සුළු කරලා මෙන්න මෙහෙම ගන්න ඕනේ ඉතින් කපන්න තියෙනවා කපපල්ලා අයෝ වදියා බල බල හුරතල් කර කර ඉන්න එපා අල්න යන්නේ තේරුම ಗುಣ කිරීමනේ ආ ඊළඟට මේ සුළු කරන්න තියෙනවා සුළු කරපල්ලා එතකොට තව ගාන පහසු වෙනවා එතකොට භාගවල මතක තියාගන්න සුළු කරන්න තියෙනවා සුළු කරලා කපන්න තියෙනවා කපලා කරන්ට් එක ගියානේ මට තේරුණා මම කරලා ගන්න භාග ගැන හරිය අවබෝධයක් නැති ළමයිට මෙන්න පුතේ චාන්ස් එක භාග පුළුවන් කර ගන්නවා ඔබි මම මේමු ගන්නත් දිනුත් භාගව ගන්ති ගණන් වලට කිලෝ ගන්නව නම් කිලෝ ගත්තාම තමයි ඒක නිසා සිහියෙන් ආගෙන ඉඳපල්ලා අපේ YouTube එකේ ඉන්න ළමයි chat එකට ගිහිල්ලා hi සඳුනි hi මලිති hi බටිති ගන්න නැතුව හරි ඔය chat එක off කරලා දාලා ඉවර වෙලා හරි ගණන් හදපල්ලා හරි පැහැදිලිද පිස්සු වාගේ දඟලන්න නැතුව අනික මම තොපි මාත් බල හරිම බං ගොන් ඕක දැන් කොල්ලෝ හිතනෝ දැන් ඔය මලිති කියලා එකක් එන මන් දැන් බලනවා YouTube chat කියලා මොකද වෙන්නේ ශාන්සර් කියන් පන්තිර කියලා මම බලනවා ප්‍රය කොලට හිතන මොකද වෙන්නේ කියලා මලිති කියලා එකක් එනවා අය බටිති කියලා එකක් එනවා ඒතකොට කොල්ලෝ මැතිද දනවා හායි මලිති ඔය අම්මලා හැම තාත්තලා හැම පිටිපස්සෙ ඉන්නවා නම් මේ ළමයි පුළුවන් තරම් මේ YouTube එක නැතුව මේකට මෙමු කරන්න ඒක නිසා හරි මේ මලිති කියලා බට් එකක් එනවා අය බටිති කියලා එකක් එනවා ඒතකොට උන් කොල්ලෝගේ මැසේජ් දානවා හායි මලිති හායි බටිති ඔයා කාලද බටිති ඔයා කාලද මලිති හරි දැමු මැසේජ් දාන මේ විදියට හරි යකෝ පිස්සනේ ඔය ෆේක් account කොල්ලෝ ඉන්නේ ඔය වගේ තොපිය බයික් කරලා ඒක තේරෙන්නේ නැමේ මීහරක් අම්මපා හරි අඩුමතර මේ මුන් සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට ඒකවත් දනන් ඉන්න බෑ ආ අලව්වෙත් ඔම් සීන් නැක් හරි ඒ වෙන්න ඇත්ත සර් ඇත්ත රයිට් ඔන්න අපි දෙවෙනි එක කරගන්නවා ඊළඟට අපි යනවා තුන්වෙනි ගන්න පුතේ කරගත්ත නැති ළමයි ටික මෙන්න මේක පරිස්සමෙන් කරගන්න රයිට් එල අන්ද කාර්ය මං මාත් ෆේකෙන් ඉන්න ඔන්න අහගනියව හරි පුතේ ඕක පෙන්නන්න දැන් අපි මේ හાર્ඩ් දාමු ඈ හරි fake account trolling youtube in new heart එකක් දාපල මුන් කරන පට්ට ගොන් වැඩේ පෙන්නන්න දාපල පුතේ දාපල හැම එකෙම දාපල ඔය හායි මලිති හායි බටිති කියලා youtube එකේ වැලල නෙවුම් බලපල heart කීයක් වැටලාද කියලා මේ බලපල බලවන් පුතේ එකක 44 අනික 70 ගානක් කීයක් 200 ගානක් මෙතනම fake account හරි බූරු වැඩ කරලා කාලනාස්ති කරගන්න එපා මෙන්න මේක බලපල්ලා පාඩම ඉගෙන ගනින්න ආ හරි අලවෙත් තොම දෙයක් වුණා හරි ඔන්න මම ඊළඟ ගන්න දෙනවා ඈ ඊළඟ ගන්න දෙනවා හරි තුන්වෙනි එක රයිට් තුන්වෙනි එක පුද්ගලෙක් ඔන තව ගන්න අමාරු කරන පුතා චුට්ට චුට්ට වවනවා නෑ මේ වාගම එකක් දීලා පෝල් එකක් දෙන්න එල හරි බලමු ළමයි තේරුම් ගත්තද මේ වාගම එකක් පෝල් එකකින් දෙන්න හරි ආ පුද්ගලෙක් තම වැටුපෙන් මේ භාග සමහරක් ඔය අවසාන රෝමී ලක්කම එහෙම කරන්න පුළුවන් ෂෝට් මෙතඩ්ස් මම ගන්නවා ඒක නිසා මේක දිගටම රැඳිලා ඉන්න රයිට් අදත් ඉන්න හෙටත් ඉන්න අනිද්දත් ඉන්න පුද්ගලෙක් තම වැටුපෙන්
මේ බේසික් එක කරන්න. ඊට පස්සේ ෂෝට් මෙතඩ්ස් කියලා දෙන්න. වැටු පෙන්. අතරෙන් එකක්. බිරිඳටද. තුනෙන් එකක්. දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඕම් බලපං බිරිඳටත් වඩා දරුවාගේ අධ්‍යාපන කටයුතු වල තමයි වෙන් කරන්නේ තුනෙන් එකක් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඒ මම මේකේ දේ ලියන්න පිස්සුනේ මට උඹලා ලියම් බලයලා මම ඒක ලියන්නේ බුද්ධලේක් තම වැටුපෙන් හතරෙන් එකක් බිරිඳටද හතරෙන් එකක් බිරිඳටද තුනෙන් එකක් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහාද ලියපල්ලා හතරෙන් එකක් බිරිඳටද අතරෙන් එකක් බිරිඳටද තුනෙන් එකක් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා දරුවාට කියමුකෝ අපි දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතිරියෙන් නමයෙන් පහක් Blind. Sorry. Itirien pahen dekak. Pahen dekak gamu da? Pahen? Oh, pahen dekak gamu. Pahen dekak. Itirien pahen dekak. Vyapara katetu sandahat. Vyapara katetu sandahat. Yedaviya. Yedaviya. Right gana liya gani lisaru. සඳහාද යදවිය හරි පුද්ගලෙක් තම වැටුපෙන් හතරෙන් එකක් බිරිඳටද තුනෙන් එකක් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහාද ඉතිරියෙන් පහෙන් දෙකක් ව්‍යාපාර කටයුතු සඳහාද යදවිය යදවිය ඔන්න එනවා රෝමි ලකන්න එකට එකටත් පෝල් දෙකටත් පෝල් ඔබේ කටෙත් පාස් මගේ කටෙත් පාස් Tuna, sorry tuna nemeyi ekka. Birindata saha daruwata wen karana. Birindata saha daruwata wen karana. Wen karana. Mudala mulu wetupen bhagayak lesa. Mulu wetupen bhagayak lesa. භාගයක් ලෙස උදේ මේ මූලික සිද්ධාන්ත හරියට ඉගෙන ගන්නලා භාග දෙන්න පුළුවන් රටපටලවල මම උගන්නලා හරියට ඔළුවට ගත්තට පස්සේ කියන්නම් කොච්චර රටපටලුවත් ප්‍රශ්නයක් නැහැ හරි බිරිඳට හා දරුවාට වෙන් කරන මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස රෝම ඉලක්කම් එක රෝම ඉලක්කම් දෙක ව්‍යාපාරවලට වෙන් කරන මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස ව්‍යාපාරවලට රෝම ඉලක්කම් දෙක ව්‍යාපාරවලට වෙන් කරන මුදල ව්‍යාපාරවලට වෙන් කරන මුදල වලට වෙන් කරන මුදල වෙන් කරන මුදල වෙන් කරන මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස මුළු වැටුපෙන් භාගයක් ලෙස අකුණු ගන්නව නේ බං හරි උදේ ඔය ගණන් දෙක හදන්න පෝල් එකක් දෙනවා ඒ ඇස්සේ තව කාරණාවක් කියන්න තියෙනවා මට අපේ සරසවි සත්කාර කන්සෙප්ට් එකක් යනවා එකක් එක ටීම් එකක් යනවා සරසවි සත්කාර ඔෆිෂියල් කියලා ගෲප් සෙට් එකක් තව ටීම් එකක් යනවා සරසවි සත්කාර ක්ලස්ටර්ස් කියලා ක්ලස්ටර් කියලා එකක් යනවා සෝරි ක්ලස්ටර් කියලා එකක් යනවා හරි ඔය දෙකේම අපේ ළමයි ඉන්නවා සරසවි සත්කාර ඔෆිෂියල් වලට ඇඩ් වෙච්ච නැති ළමයි ඉන්නවා නම් ඔන්න ඇඩ් වෙන්න අපේ කෝහොස්ට්ලා ලින්ක් එක දායි සරසවි සත්කාර ඔෆිෂියල් ගෲප් වල නැති ළමයි ඇඩ් වෙන්න පුතා අපේ කෝහොස්ට් ලින්ක් එකක් දායි බන් අතුස්සන්න බාන්න අද දවසේ හැමෝම අත පහල දාලා හાર્ට් එකක් දාන්න අද දවසේ මගේ අලුතෙන් ඉගෙන ගන්න ළමයි අනිවා හાર્ට් එකක් දාන්න අද දවසේ මගේ අලුතෙන් ඉගෙන ගන්න ළමයි හાર્ට් එකක් දාපල්ලා බලන්න රයිට්
Aw, sahen lamae pirsa kina sum dekem lamae desiye rasan pramanya kina sum dekem lamae desiye rasan pramanya kina maru hari satu ruh, right? Ela. Ya ada alutema sambandhe chalamai message ekak danna puthe alutema sambandh wima gana oba satthu wenawada duk wenawada kiyala satthu wenna labima ekak gana oy link ekak ebima sambandhawa oba satthu wenawada duk wenawada kiyala message ekak dappala satthu wenawada kiyala me satthu wi kiyala danna eka thamai ela 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 maru 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 right anne ekai abadama class cut nokara warilla mata puluwan deyak uparime mama balata denawa meka hari prashna dekai උත්තර දාන්න සරසවි සත්කාර මගේ ගෲප් වල නැති ළමයිට ඔන්න ඔෆිෂියල් ගෲප් ලින්ක්ස් දානවා මම තව චුට්ටි වෙලාවකින් මේ ගණන් දෙකට පෝල් එක දාලා ඉවර වෙලා 6 මන්ත් එකගෙන සියලු දේවල් පැහැදිලි කරනවා ඒක නිසා පුතේ ඔය මට රිසිප්ට් එවලා හැම අනේ සර් තාම බැලුවේ නැහැ කියලා ළමයි ඒ විස්තරය අහගනින්න නැවත මම ඕක කියන්නේ නැහැ හරි ඇදුවා සර් Making කරන්න පුතේ බිරිඳටයි දරුවටයි ලැබිච්ච එක නෙහන්නේ. එතකොට බිරිඳට ලැබුණු ගාණයි දරුවට ලැබුණු ගාණයි භාග දෙක එකතු කරන්න. 3 න් 1යි sorry 4 න් 1ක් බිරිඳට 3 න් 1ක් දරුවාට. හරි. එකතු කරනවා. මම ආයේ වතාවක් ඔය භාගයෙන් ලියලා හරයන් සමාන කරගන්න හදනවා. කොහොමද පුතා? අරේ සමාන කරන්න. දැන් මේ බලන්න. අරේ සමාන කරන්නේ කොහොමද? ආ මෙතන 4 මෙතන 3 සමාන කරගන්නේ කොහොමද? මෙයා 4 න් ගුණ කරනවා උඩත් 4 න් ගුණ කරනවා 12 වෙනවනේ බං එතකොට යට මෙයා යට 3 න් ගුණ කරා උඩත් 3 න් ගුණ කරා එතකොට මෙතන 12යි බඩු හරි මෙතනත් 12යි මෙතනත් 12යි රයිට් යට ගුණ කරන එකෙන් උඩ ගුණ කරන්න ඕනේ ඒකම තේ කරන්න එපා රයිට් 3 වරක් 1 3යි 3 වරක් 4 12යි 1 වරක් 4 4යි 3 වරක් 4 12යි පුතා පොදු හරය අපිට පේනවා 12යි පොදු හරය 12යි 3යි 4යි එකතු වෙනකොට 7යි හරි ඒ ලස්සන උත්තරයක් එනවා හදලා බලන්න හරි ලස්සන උත්තරයක් එනවා හදලා බලන්න 12න් 7ක් පුතා බිරිඳටයි දරුවටයි මා ඔබෙන් ප්‍රශ්නයක් උටා මේ මේකට අරකට පොල් එක දාන්න ඈ මේකට පෝල් එක දාන්න. අරකට අරකට පුතේ. හරි සෝරි සෝරි අමතු ගුණා බන් දාන්න නැති පොඩ පොඩ ඩාං වෙනවා ඩුම් වෙනවා. රයිට්. හරි. මේකට උත්තර ගන්න කලින් පුතේ. 12න් 7ක්. බිරිඳටයි දරුවටයි තීලා. 12න් තව කීයක් ඉතුරු වෙනවද? කියපල්ලා. 12න් තව කීයක් ඉතුරු වෙනවද? 12න් 7ක් මුන් දෙන්නට දුන්නගෙන් පස්සේ ඒ අකාර් තවේ වැටුමෙන් කොතරක් ඉතුරු වෙනවද 12න් ආ ඉතිරිය වැඩගත් පුතේ ගෑණිටයි ළමයටයි දුන්නට පස්සේ ඉතිරිය 12න් 5යිනේ පුතේනේ 12න් 7ක් ඕකුන් දෙන්නට දෙනකොට ඉතිරිය 12න් 5යි ආදී ආ දැන් ඒ 12න් 5 අන්න ඒ ඉතිරියෙන් ඉතිරියෙන් 5න් එකක් ව්‍යාපාර වලට වෙන් කරනවා මෙන්න මේ ඉතිරියෙන් පහෙන් දෙකක් ව්‍යාපාර වලට වෙන් කරනවා එනම් මල් ලියනවා 12න් පහෙන් පහෙන් දෙකක් 12න් පහෙන් පහෙන් දෙකක් රයිට් හරි ඔන්න ඕකෙන් ගාන හදන්න ඕක කරලත් පෝල් එකට උත්තර දී ගන්න බැරි නම් තනකොළ කාපියව ගිල් හරි පළවෙනි උත්තරය හයෙන් එක දෙවනි උත්තරය අටෙන් එක තුන්වෙනි උත්තරය දහයෙන් එක උපරිමේටම සුළු කරලා ඔය දීලා තියන්නේ හයෙන් එකද අටෙන් එකද දහයෙන් එකද ආ ඒක තමයි මගේ මේ පළවෙනි පෝල් එක බොහොම ලේසි පෝල් එකක් දැම්මේ මේකටත් උත්තර දෙන්න බැරි නම් තනකොළ කාපියව ගින් ඈ හරි ඔක්කොම කරලා දීලා ඉවර වෙලා හරි බාත් එක උයලා හරි බෙදලා අනලා කාපන් කියලා කටෙන් තිබ්බාම කාපල්ලා ඕ හුට්ටා you are locked in from another device your polling session is inactive wait පුතා 600 ගානක් ළමයි ඉන්න zoom එකෙන් දාන්න බෑ අපේ 1000කට අසන ළමයි ප්‍රමාණයක් ඉන්න zoom එකෙන් poll එක launch කරන එක නිසා අනිකිනුත් ඉක්මනට launch කරන චුට්ටක් ඉන්න
Hari, orang ekaki launch kerana apa? Yasir mangan itu kan lockdown lang, eh, mukodai ke lockout telah luma. Lockout telah naya bang. Ada mana lockout telah naya? Mana pola ke launch kerana dengannya mana kau orang lock belalu? Ada, pau bang elamai, dewi suhu megelamai, kau orang lock belah. Orang suhu agama, mana anis suhu megelah panapal lah mama. Anis suhu megelah panapal lah mama. Kita ini, ilang launch kerana pola ke orang tu tuh pulu meme, meme kami lepel apa ini, apa itu? Mana pulu nak orang kian na? Kalau panah kerja itu rendah puluan, arah suhu megelah. Arah tegi ambas lamai panah kita left tu na. Hari, rendah puluan. Anis suhu megelah panapal. Anis suhu megelah panapal lah. Beri unut apa mereka dapat rela, right? Orang payina payina tu orang ayat yang hari kita awal, ayah ayah orang mereka mereka ini orang dengannya, balap balap orang hari kita awal dulu dengannya, orang dengan balap ini balap dah awal dulu, orang yang aduna, aduna, aduh, ini orang dengan mereka ini siapa itu left pelan dengan mereka dah awal dulu, dengan mereka dah full, dengan mereka ini berani, untuk apa orang ini orang balap balap dengan mereka tadi itu, itu ke? Mereka left pelan lagi ke? Pem, orang dengan hari kita ini dengan dah full, apa dengan mereka berani, orang balap ini balap, balap mati balap ini, ini orang buat hari full, hari full. Orang yang ayah para dewi ni semua mereka berada, dekat, panji tu naik, orang yang berada mana panji? Mau arah tak lagi, mau patah tak lagi, kanu lagi. Hari, hari ya, hari orang dalam ayah semua mereka utara di lada ini pol lekat ya, apa, tosia kan anak itu ni baru utara di mana buat amaru? Ella, ni ada dawai se atasia pulun orang mak kaca badam nanti macam mana? Ada dawai se mangai mak tahu kena mak kalin tama mereka kira tipe. Ada dawai se mangai mereka kira mana? Mereka kira mana? Hari. Ada dawai se arasum mereka pola ke launch terangan dia naikkan puteh. Utara high ni ke ni? Enam dia mama kerja lapen nana. Hari. Yang arah kerja pola mana? Apa mana mereka tawili na pau puteh? Ar, ilang dasi mampu balan nama kadai awal kele polls launch kerana beri ayi king kele balala. Ar, unari kerana nampu deh, utarai dolahin deka, paha paha kapan awane? Mereka dolahin deka tau sulu kerana pulang udah yatai deka, mana dekem bedena wa? Deka dekem bedena ku dekai, dolah dekra bedena ku higher. Ar, agan 6 month deka kerana. Silabus seka ayam ni indala, sarala matan impatan kerang, sangkiran matan dakwa kerla, silumu visheni deh shiwara kerla, wibahagi last kerana. Ekolawas selama itu dahaya kolas silabus masa yang berakarana dahaya lama itu nama dah silabus masa yang berakarana mage paut dili kekosnya atau masa 6 month kosnya. Itu kota, ekta tulat bela inno mevedding awam baga dahha mul mulika tiarerti bandawagan dahha mevena kota bandawagan awasan nai. Ilang dahha bandawagan ini mah hita sita eram bena wa. Upari me nanti dahha imar suhu mekau tunak dahgan nala kerana bad. Upari me de dahha itu kota. Kita sihat dewan dah bandar warga ni macam mana? Hei, bayi tahu chance kediye dewan hak register nama tu nanti dewan kelas solri nain layu. Ini sahabat tahu bandar warga pun, kau orang itu nama nang, orang lata pandi kasut dal samaran panai sur sur register kerjaan sur tahu bandar warga ni beri beri pasti aneh puti. Hari receipt yang mage pahut dia ke number roll tu one depa. Orang lata 6 month kira group pekar dengan link dai. Eka dah dua nada pas se receipt yang mana number mereka mukadde kira tiga nama puti. Evis terek iya lata eka dah receipt yang mana. Mage nawasiya dahaya kira number kita, awasan dah receipt evala tiennu mana karuna akarla, we adala number receipt kaya evan, mata evan depa, hari, egan isa, matgatia kan, nawasiya dahaya mage awasan tiennu number receipt evan depa, hari egan evo mata balan beha pute, pukutu gudar receipt evan mana, hari, anitte kame mata lamai didas kana message dal tamu evo seen kerla nae, egan beh, right, itu kota nilawasen awam karan ne pute, me agosumula Etekama, mesa ti register mana lama itu, ayah saya agosu bulan pantikasu kevan donne, walau mei masa visipah kevana, ilang masa visipah tapi, naya bata pantikasu kevan donne. Kehamati lama itu rakyat saman donne. Sekolah patangkat tak kembasse, apa sarasa wisat kare timetable cuttak penasno, penasola, di kedama keraya, naya kerasnya agne, abe mei classe keragane ana, mami. Are, itu kota, awasola mei kinnno, naya mei sa ti ada paya dolahak kuage, adika kala ya kiganne ana, right? Paper classe kagut atulu. Paper class sekutu itu luar. Esielum class solo podoe rupiah lata sih ekwa ke podi pandi kasu akpinne mas ayam agatta tumbalah rupiah pandas kana kai tamat podi pandi kasu akpinne sa make cost segelamai ge ganita pratipalai ta uaga kianu labe. Arey? Arey? Egan isa kau ruar lama 6 month cost se ratulah tunot tema
ළමයාට යම් ගැටලුවක් ඇති වුණොත් එම ප්‍රතිඵලයේ ඒකට මම සම්පූර්ණ වග කියනවා ඒක අපේ ළමයි දන්නවා මට මම කිව්වා අලින් පාර ළමයි දන්නවා කියලා පුතේ නැවත කාටර ලියන්න අවශ්‍ය නැණ නම් මේ පාර සික්ස් පන්තිකට ෆ්‍රී එන්න කියලා ඒක ළමයෙක්වත් තාම මට ඉල්ලීම් කරේ නැහැ නමුත් මම එහෙම දෙන්න බලාපොරොත්තු වෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවා ඒ ළමයිට මම ඒක දෙනවා එහෙම තමයි ඒ වගකීම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයි රයිට් පුතේ චූටි ස්ක්‍රීන්ෂොට් එකක් දානවා මේ අපේ 6 මන්ත් කෝස් එකේ يعني sorry 2019 දැන් ප්‍රතිඵල ආපු එකේ ප්‍රතිඵල කීපයක් මම දානවා රයිට් මං හිතන්නේ පුතේ මට දෙවෙනි zoom එකෙන් නම් දාන්න බැරි වෙයි මොකද zoom දෙකෙන් ස්ක්‍රීන්ෂොට් දාන්න බෑ youtube record එක කියලා බලන්න මේ ස්ක්‍රීන්ෂොට් රයිට් මේවා කීපයක් විතරයි මේ තියෙන අම්මෝ තමයි මෙවැනි ප්‍රතිඵල පුතේ ගොඩ තියෙනවා රයිට් මෙවැනි ප්‍රතිඵල ගොඩ තියෙනවා අපි මේ මේකේ පෙන්වන්නේ විතරයි අර මෙන්න මේ රිසල්ට් වල යම් විශේෂත්වයක් තියෙනවාද කියලා පොඩ්ඩක් බලපල්ලා උඹලම හරි මොකද ඒ ළමයි ඇහුවා සහ ළමයිට විශ්වාසය කියන දේ ඇති වෙන්නයි අද දවස් මම මේක පෙන්වන්නේ රයිට් මේ කීපයක් විතරයි පුතේ උඹලට මෙන්න මේ වගේ විශේෂත්වයක් පේනවා ඇති යම් විශේෂත්වයක් තියෙනවා මැසේජ් එකක් දාපල්ලා සර් මේක තමයි විශේෂත්වය කියලා අර ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න අය යන්නලා ඈ මේකට රයිට් ඔයාද තියරියක නෑ අද ග්‍රේඩ් 9 එකක් යන්නේ පුතේ රයිට් ඔන්න හරි ඔන්ලි මැත්ස් ඒ only maths a only maths a only maths a දැන් මේක බලපාල ඉංග්‍රීසි fail but maths a right right මේකේ ඉංග්‍රීසියම s but maths a මේ මුළු රිසල්ට් ෂීට් එකේ maths වල විතරයි ඒ තියෙන්නේ මෙවැනි ළමයි අති විශාල ප්‍රමාණයක් මගේ 2019 පටන් ගත්තේ මම මේ 6 month course එක හරි එතනින් පටන් අරන් මේ සෙට් එකේ මගේ ඉන්නවා ඒතකොට මට උඹලගේ අනිත් ප්‍රතිඵල උඹලගේ මට්ටම උඹලා බ්‍රයිට් කේස් ද නැද්ද කියන එක මට 6 month එකට අදාළ වෙන්නේම නැහැ ෆුල් සිලබස් මුලින් ඉඳලා කම්ප්ලීට් කරලායි උඹලා විභාගෙට ලෑස්ති කරන්න රයිට් උඹලා 6 month group එකට ඇඩ් වුණාට පස්සේ ඒ වගේ කමෙන්ට්ස් බලන්න පුළුවන් රයිට් කමෙන්ට්ස් බලන්න පුළුවන් ඔය සියල්ල අපි කරලා පෙන්නපු වැඩ ඉංග්‍රීසි වලට ෆේල් වෙන එක බුද්ධ ආගමට සී ගන්න එමු පවා අපි මැත්ස් වලට ඒ දාලා තියෙනවා ඔය ප්‍රතිඵල කීපයක් විතරයි දැන් මේ පාර ප්‍රතිඵල එන කයින්ද බලලා හොඳම ටික පෙන්නන්න මේ පාර ප්‍රතිඵල එන කයින්ද බලලා හොඳම ටික පෙන්නන්න සරසවි සත්කාර ඔෆිෂියල් group වලට ඇඩ් වෙලා ෆ්‍රී ක්ලාස් එක කන්ටිනියු කරනවා ඒ වගේම ඒ ෆ්‍රී ක්ලාස් වල ඩිස්ක්‍රිප්ෂන් එක බලපල්ලා ලංකා සර්ගේ ප්‍රභාස් සර්ගේ හර්ෂ සර්ගේ ශිහාන් සර්ගේ සුජිත් සර්ගේ ඒ සියල්ලංගෙන් පන්ති තියෙනවා ළමයි යව්වා සර් අපිට කොමර්ස් ක්ලාස් එකක් දෙන්න නැද්ද කොමර්ස් ක්ලාස් එකක් දෙන්න නැද්ද රයිට් දෙනවා ඔන්න කොමර්ස් ක්ලාස් එක ෆ්‍රී එක ඉක්මනටම එනවා මංජුල් ප්‍රභාස් සර් අංක 1 ලංකාවේ කොමර්ස් ගුරුවරයා 6 month course එකේ අවසාන මාස 3 දී පුතේ సౌందర్య විෂයන් වන සංගීතය නැටුම් ඒ වගේ දේවල් මම දෙනවා මාස 3ක course එකක් ඒකක් ගන්න පුළුවන් මට්ටමකට complete කරන්න theory complete කරන්න මම ගුරුවරුන්ට සල්ලි ගෙවලා ඒ ගුරුවරු ගෙන්නලා 6 month එකේ ළමයිට උගන්වනවා ඒක තමයි අපේ මේකේ process එක මම සල්ලි ගෙවනවා ගුරුවරුන්ට ගෙනල් ගුරුවරුන්ට සල්ලි ගෙවලා උඹලට ෆ්‍රී 6 month එකේ ළමයිට මේක දෙනවා ඉතාමත් අඩු පන්ති ගාස්තුවකට තමයි මේ සියලු පන්ති ක්‍රියාත්මකගෙන රුපියල් 800යි පොඩි පන්ති ගාස්තුවක් අවසාන 1000 බඳවා ගැනීම හෙට සිට ආරම්භනවා මොකද අපිට අගෝස්තු මුල ඉඳලා නිල වශයෙන් 6 month එක පටන් ගන්න ඕනේ තව සතියක වය කාලයක් තියෙනවා එතකොට යමෙක්ට ලියාපදිංචි වෙන්න අවශ්‍ය නම් ලියාපදිංචි වෙන්න පුළුවන් ලියාපදිංචි වෙලා කැමති නැක මාසයක් බලන්න පුළුවන් හරි ඊට පස්සේ උඹලට තේරෙයි මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා දැනට සම්බන්ධ වෙලා ඉන්න ළමයිට ෆන්ඩමෙන්ටල් එකක් කියන්නේ ජ්‍යාමිතිය ඒක මහලු කොට හරි ටයිම් ටේබල් එකට දුවන්නේ නැහැ මේ මාසේ පුරාවටම අගෝස්තු මාසේ ඉඳලා ෆික්ස් ටයිම් ටේබල් එකකින් තමයි දුවන්නේ ඔන්න 6 month එකේ සම්පූර්ණ විස්තර කිව්වා 6 month එකට ඇඩ් වෙන්න කැමති ළමයි ඔන්න group links දානවා ඇඩ් වෙන්න ඒකේ සම්පූර්ණ විස්තරය දෙන්නම් ගිය අවුරුද්ද ලියපු ළමයි කමෙන්ට්ස් එක සියලු විස්තර දෙන්නම් කැමති ළමයෙක්ට ඇඩ් වෙන්න පුළුවන් අනිත් ළමයිට සරසවි සත්කාරය ඉන්න පුළුවන් දිගටම ප්‍රී ක්ලාස් එකක් කෙරීගෙන යනවා හැමදාටම බැරි වෙයි 6 month එක පටන් ගන්නව නමුත් සතියට දවස් 3කට වැඩි කාලයක් අනිවාර්යෙන් ගණිත පැය ක්‍රියාත්මක කරනවා ඒක මගේ පොරොන්දුවක්. මගේ පොරොන්දුවක් ඒක කරනවා. රයිට්. පුතේ එතකොට අද උගන්නපු කොටස තේරුණාද? කියන්න බලන්න මට ඉස්සර වෙලාම මේ උගන්නපු කොටස තේරුණාද? අද උගන්නපු කොටස තේරුණාද? Yes. Yes. එල. හරි. මේක පුතේ අද අපි පටන් ගත්තේ බේසික් එකේ. සාමාන්‍ය පෙළ දැන් උඹ බලන්න සමාන්තර ශ්‍රේණි වලට සෙට් වෙච්ච උන්ට විභාග ප්‍රශ්න ඇතුවගෙන පස්සේ ලකුණු 10ක්. ආග සෙට් වෙන උන්ට නොමිලේ ලකුණු 10ක්. හරි. අපි මේ සියලු දේවල් මේ විදිහට ළමයිට නොමිලේ දෙනවා. හරි. මේ විදිහට ළමයිට නොමිලේ දෙනවා. ඒක නිසා සරසවි සත්කාරයට තාම සම්බන්ධ වෙච්ච නැති ළමෙක් ඉන්නවා නම් දැන් සම්බන්ධ වෙච්ච මුල සිට තව සතියකින් පුතේ ලකුණු 20ක් ගන්න. හරි. ඒක නිසා අපි දිගටම මේ වැඩේත් කරනවා මේකට සම්බන්ධ නොවෙච්ච උන් ඒ වඩත් සම්බන්ධ වෙයල්ලා. ලංකා සර්ගේ, ප්‍රභාස් සර්ගේ, අර්ස සර්ගේ group description එකේ තියෙන common link එකෙන් click කරලා බලපල්ලා. ඒ වඩත් එක දවසක් දෙකක් ඉල්ල බලපල්ලා.
right enang adara pude dinesh lakmal wana mama pandiya samu aragena yanawa sielu vistara ona mama kara pude onna daapuwe 6 month group walta add balla magen pauddhyalikema number walata message karanne pa mate ewa balanna ba theory class walta add wenna komada kiyala ahanne pa theory 6 month kiyala deganna vip ekata add unama passe hama magulakama link enawa hari eka nisa aya mage wenama gewan ona de wenama gewan ona de yamu kut ahanne pa pude hari onna sielu vistara ada dunna මෙච්චර කාල සියලු විස්තර දුන්නා නේ අද සියලු විස්තර දුන්නා එහෙනම් අදට අපි සමු ගන්න ඕන නැවත හෙට ගණිත පැයෙන් අපි හම්බ වෙනවා පුතා චුට්ටක් අද 7:50ට නෙමෙයි 8:00 වෙනකන් ක්ලාස් එක ඇදගෙන ගියා ආර්සස් එකේ පන්තිය නැති නිසා රයිට් එහෙනම් හැම ළමයෙක්ටම බුදු සරණයි දෙවි පිටයි අදරම පන්තිය මෙන්න මෙතනින් අවසන් කරනවා රයිට් 6 මන්ත් එකට සල්ලි දාන්න ඕන බැංක් ඒව පුතේ ඔක්කොම දෙනවර ගෲප් එකකට ඇඩ් වෙයල්ලා හරි ඒ දැන් 6 මන්ත් කියලා ගෲප් එකක් දාලා තියෙන්නේ ඒ 6 මන්ත් ගෲප් එකකට ඇඩ් වෙන්න ඒකේ සියලු විස්තර දෙනවා Right, ege sielu vistara denawa. Right, ena api giya bussarnaye devipita. Tama join wenna nathi tama ona join wenna ape course la tama link dala athi ewata sambandha wenna 6 month ekata join wenna. Thor api eke adala vistara denna. Right, api giya.